කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද අයබෝන්ස් බුදයාසන ජයග්‍රහී දිනයක් උදෑසන ආරම්භ කරන පින්බර උදෑසන වැඩසටහනින් ඔබට සිහිපත් කළාසේම ඔබ හමුවන්නට මේ සජීව හෝරාව වෙන් කරගෙන අපි සූදානම් වෙනවා විශේෂ පින්කමක් පිළිබඳවත් කතා බහ කරමින් අද දවසේදී කතන් සුලබතේ ප්‍රඥං ප්‍රඥාව ලබන්නේ කෙලෙසද සජීව සාකච්ඡාව වැඩසටහන අදත් විවේකී සෙනසුරාදා දවසේ ආරම්භ කරා සෙනසුරාදා ආරම්භ වෙන්නේ සතියක දවස් 5ක් ඉතාම කාර්යබහුලව ගත කරන ඔබට ඇනිවි හැනිල්ලේ දෙයක් ගැන හිතන්න. නැත්නම් ප්‍රඥාව ලබන්න, ආනන්දය ලබන්න, හිතට සතුටක් එක් කරගන්න මොහොතක් හෝ නිවි හැනිල්ලේ කාලය ගත කරන්න සෙනසුරාදා දවස ලැබෙනවා. නමුත් සෙනසුරාදා උදා වෙනවායි කියන්නේ බොහෝ වෙලාවට බෞද්ධ නාලිකාවේ අපට බොහෝ සෙයින් කාර්යබහුලයි. ඒ හේතුව බවට පත් වෙන්නේ බොහෝ ධර්ම දේශනාවන් පරිගත කිරීම නියමිතව තිබෙන දවස සෙනසුරාදා සහ ඉරිදා කියන දවස නිසා. එහෙමනම් ඔබට විවේකී අපට අවිවේකී අද සෙනසුරාදා දවසේ අපි උදෑසන මේ සජීව හෝරාව ආරම්භ කරනවා. ඔබ දන්නවා ජීවිතයට මහා ආලෝකයක් එක් කරන්නට තථාගත බුද්ධ භාෂිතය ලෝකය වෙත සන්නිවේදනය කිරීමේ එහි පරම දුර්ලභ වූ කාරණාව අභියෝගයක් කොට ගනිමින් මීට අවුරුදු 11කට කලින් බෞද්ධ රූපවාහිනී නාලිකාව නිර්මාණය කරන්නට පරම පූජනීය කුසලධම්ම නායක හාමුදුරුව අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කළා. උන්වහන්සේ සිදු කරපු ශාසනික මෙහෙවර තවමත් නිමා නැහැ. උන්වහන්සේ අපවත් වුණත් අදත් හෙටත් මතුවටත් මේ පරමාදර්ශී බෞද්ධ සංනිවේදනය ඉදිරි ක්‍රියාන්විතයක් සිදු කරන්නේ ඔබේ ජීවිතයේ යහපැවැත්ම වෙනුවෙන්. එහෙමනම් එය නිර්මාණය කළා වූ කුසල ධම්ම නායක හාමුදුරුව අපවත් වෙලා වර්ෂයක් ගතවන මොහොතේ උන්වහන්සේ සිහිපත් කරගෙන පුරා මාසයක් බෞද්ධ නාලිකාව ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානය පින්කම් ගණනාවක් සිදු කරලා දෛනිකව උන්වහන්සේට පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරනවා වගේම මේ මාසයේ පුරාවටත් අර්ථානුකූලව ඒ මාසයේ ගත කරන අපි උන්වහන්සේට පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් එකී පින්කම් මාලාව ආරම්භ වෙන්නේ මාර්තු මාසයේ දෙවනිදා. ඒ පටන් මාර්තු මාසයේ අවසන් වෙනතුරු පින්කම් පෙළහරකින් මේ කුසල ධම්ම නායක හාමුදුරුව සිදු කළා වූ ශාසනික ආගමික ජාතික මෙහෙවර අගය කරන්න වර්තමාන විහාරාධිපති අපේ පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ පටන් බෞද්ධ මාධ්‍යාලයේ අධ්‍යක්ෂ මණ්ඩලය මේ කැමරා පිටුපස්සෙ ඉන්න කාර්ය මණ්ඩලය අපේ දායක සුපින්වතුන් මේ හැමදෙනාම සූදානම්ින් ඉන්නවා. එහෙමනම් අපි හඳුනා ගන්න සූදානම් වෙනවා මේ පින්කම පිළිබඳව. අපි දවස් කිහිපයක් පුරාවට මේ පින්කම් පිළිබඳව මතක් කළා. අපිට දැන් වර්තමානයේ වෙද්දි පින්කමට ආධාර උපකාර ලැබෙමින් පවතිනවා. ඒ අය පිළිබඳවත් අපි සිහිපත් කරන්න බලාපොරොත්තු වෙන් අද දවසෙත් සුපුරුදු ලෙසින් මේ උතුම් සාකච්ඡා මණ්ඩපයට වැඩම කොට වදාළ ගෞරවනීය හිමිපාණන් වහන්සේලා හඳුනා ගැනීම අපේ යුතුකමක්. අපි ගෞරවයෙන් නමස්කාර පූර්වකව පළමු කොට පිළිගන්නවා කොළබහත ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ අධ්‍යක්ෂ පූජනීය කුසල ධම්මනායක ස්වාමින් වහන්සේ ස්වාමින්වහන්සේගේ එකම ශිෂ්‍ය රත්නේ. ඒ වගේම උන්වහන්සේගෙන ගිය මඟ වඩා හොඳින් ශක්තිමත් කරන ඒ පූර්වාදර්ශයන් තමන්ගේ ජීවිතේ ළඟා කරගෙන පින්කම් වලට ශක්තිය ධෛර්යය ලබා දෙන අපටත් ආශිර්වාද කරන අපේ පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ. අවසරයි නායක හාමුදුරුවනේ. සාදු සාදු සාදු. ඒ වගේම දැන් වසර ගණනාවක පටන් සම්බෝධි විහාරස්ථානයේට වැඩම කරන ධර්මදේශනාවන් ධර්ම සාකච්ඡාවන් වෙනුවෙන් ස්වකීය කාලය වෙන් කරගෙන ඒ පින්කම් වලට අපට සහයෝගය ලබා දෙන ඒ වගේම සෑම පින්කමකදීම කුසල ධම්ම නායක හාමුදුරන්ට වගේම වර්තමාන විහාරාධිපති ස්වාමින් වහන්සේටත් ඒ සහයෝගය ඉතාම නිහතමානීව ලබා දෙන වරකාපොල හැලගල ධම්මෝවිට අමරාවතිය සදහම් සෙනසුනේහි ගරු අනුශාසක පූජනීය කැලණි අජිත ස්වාමින් වහන්සේත් වැඩම කරන්ට යදුනා. උන්වහන්සේත් අපි නමස්කාර පූර්වකව පිළිගන්නවා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. අපේ නායක හාමුදුරුවනේ, අපි පින්කම් පිළිබඳව සිහිපත් කරපු සැනින් අපට බොහෝ ආධාර උපකාර ලැබී තිබෙනවා. අපි පළමු කොට සූදානම් වෙනවා මේ මහා බෝ මහා සෑ වන්දනා පුණ්‍ය මහෝත්සවය ලැබෙන මාර්තු 2 සහ 3 කියන දිනයන් දෙකේදීම අනුරාධපුර ඓතිහාසික අටමස්ථානය පුදබිම මූලික කරගෙන සිදු කෙරෙද්දී එහි මූලික පින්කම් කිහිපය
ඓතිහාසික රුවන්වැලි චෛත්‍යරාජන් වහන්සේ අභියසත් එවගේම විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසත් සිදු කරන්න මේ වන විට මූලික සැලසුම් නිර්මාණය කොට අවසන්. ඒදී අපි මතක් කරන්න ඕනේ අපේ ඔබ වහන්සේගේම සංකල්පයක් තමයි අපේ කුසල දමනායක ස්වාමීන් වහන්සේගේ වයස් සීමාවම සලකාගෙන දුෂ්කර විහාරස්ථාන සඳහා කරඩුන් වහන්සේලා 55ක් එවගේම ඒ කරඩුන් වහන්සේලා තැන්පත් කරන්න මණ්ඩප පත්තිරිප්පු 55ක් නිර්මාණය කරන එක මහා උතුම් පින්කමක්. එය බොහෝ දෙනාගේ වර්තමානයේ ඇගීමට ලක් වෙලා තියෙනවා. ඉතින් වර්තමානයේ වෙද්දී ඒ සඳහා බොහෝ පිරිසක් ආධාර උපකාර කර තිබෙනවා. ඒ නිසා ඒ පිළිබඳවත් මා සිහිපත් කරන්න ප්‍රථම කොට සූදානම්. ගලබොඩ අතුයගිරිය පදිංචි දයා ගුණතිලක මහත්මිය කරඬුව සහ පත්තිරිප්පු වෙනුවෙන් ඒ සම්පූර්ණ දායකත්වය ලබා ගත්තා. ඒ වගේම රමණී වෛද්‍යරත්න මහත්මිය මැදවත්ත මාතර සිට ඒ වෙනුවෙන් සම්පූර්ණ සොකේ දායකත්වය අරගෙන තිබෙනවා. ඒ වගේම කොළඹ හත වෝඩ් පෙදෙස පදිංචි රංගන ශිල්පිනී සබිතා පෙරේරා මහත්මිය ඒ කරඬුව සහ පත්තිරිප්පුව නිර්මාණය කිරීම වෙනුවෙන් සොකේ සම්පූර්ණ දායකත්වය ලබා ගත්තා. ඒ වගේම සෑම පින්කමකදීම තමන්ගේ දායකත්වය ලබා දෙන අවස්ථා කිහිපයකදී උඩුගුවනින් මල් ඉසින්නට ඒ වගේම මහා සංඝරත්න වෙනුවෙන් ඒ දාණය සකස් කරලා පූජා කරන්නට යෙදුණු කොළඹට බොරැල්ලේ පදිංචි ආශා බාලසූරිය මැතිණිය ප්‍රධානී පවුලේ පිරිසත් කරඬුන් වහන්සේ සහ පත්තිරිප්පුව වෙනුවෙන් සම්පූර්ණ දායකත්වය ලබා ගත්තා. ඒ වගේම කොළඹ පදිංචි අප්සාරි සිංහබාහු මහත්මිය අපේ හශාන්තිලකරත්න මහත්මයාගේ ආදරණීය ස්වාමි දියණිය කරඬුවක් වෙනුවෙන් ඒ දායකත්වය ලබා ගත්තා. ඒ වගේම මිලේනියම් සිටි අතුරුගිරිය පදිංචි දුෂාන්ති තෙන්නකෝන් මහත්මිය පත්තිරිප්පුව වෙනුවෙන් දායකත්වය අරගෙන තිබෙනවා. ඒ වගේම මහනුවර පදිංචි ගාමිණී දිසානායක මහත්මයා සම්පූර්ණ දායකත්වයක් ලබාගෙන තිබෙනවා කරඬුව සහ පත්තිරිප්පුව වෙනුවෙන්. ඒ වගේම සම්පූර්ණ දායකත්වයක් ලයනල් ගුණතිලක මහත්මයා රජපීල මාවත මහනුවර අපේ බතික් නිර්මාණ කරුවෙක් විදිහට මහනුවර ඉතාම සුප්‍රසිද්ධ කුසල දමනායක හාමුදුරන්ට ඉතාම ළඟින් ආශ්‍රය කරන්න යෙදුණු අපේ ලයනල් ගුණතිලක මහත්මයා ඒ කරඬුන් වහන්සේ සහ පත්තිරිප්පුව වෙනුවෙන් සම්පූර්ණ දායකත්වයක් ලබා ගත්තා. ඒ වගේම සම්පූර්ණ දායකත්වයක් මැදපාර වාද්දුව කල්පිටියේ පදිංචි නිලන්තී කුමුදුනේ ප්‍රනාන්දු මහත්මිය ඇතුළු පවුලේ පිරිසත් ඒ වගේම ප්‍රභා ඒකනායක මහත්මියත් සම්පූර්ණ දායකත්වයේ කොටගොඩ කුමුදු නිවසේ පදිංචි එතුමියත් ඒ වගේම කරඬුන් වහන්සේ නමක් වෙනුවෙන් ඒ පණ්ඩිත රත්න මහත්මිය රජමාවත රත්මරාණියේ සිට ඒ සහයෝගය දායකත්වය ලබාගෙන තිබෙනවා. ඒ වගේම කරඬුන් වහන්සේ සහ පත්තිරිප්පුව වෙනුවෙන් සම්පූර්ණ දායකත්වය බෙම්මුල්ල රාගම පදිංචි එන් සිරිසෝම මහතා ප්‍රධාන ඒ පිරිසත් ලබා ගත්තා. ඉතින් මේ හැමදෙනාම අපි සිහිපත් කරන්නේ තාම පුණ්‍යානුමෝදනා පූර්වකව. මේ අප ළඟ තියෙන ටිකක් පමණයි. තවත් අප වෙත ලැබුණු පුණ්‍යානුමෝදනාවන් අප සතුව තිබෙනවා. ඒවත් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි එහෙමනම් මේ හැමදිනාට පුණ්‍යානුමෝදනාවන් සිදු කරමින් මූලික වශයෙන් බෞද්ධ නාලිකාව නරඹන බෞද්ධයා ගුවන්විදුලියට මේ මොහොතේ දිශා යොමාගෙන සිටින හැමදිනාටම සිහිපත් කිරීමක් වශයෙන් මූලික සිහිපත් කිරීමක් විදිහට මොකක්ද මේ සිදු කරන්න බලාපොරොත්තු වෙන මහා බෝ මහා සෑ වන්දනා පුණ්‍ය මහෝත්සවය කියන කාරණාවත් හඳුන්වා දෙමින් අද වැඩසටහනට ප්‍රවිෂ්ටයක් ලබා ගන්න අපි අපේ පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා. අපේ කල්යාණ මිත්‍ර කැලණි අජිත ස්වාමීන් වහන්සේ ඇතුළු කොට ඇති පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්නතුනි අප හැම දිනම මේ දිනවල යහසුලුව කටයුතු කරන්නේ අටමස්ථාන මුල් කරගෙන සිද්ධ කරන අපේ නායක ස්වාමීන් වහන්සේගේ වර්ෂපූර්ණ පින්කම සිද්ධ කරන්නට. ඒ වෙනුවෙන් දායක වෙන පින්නතුන් පිළිබඳව මේ වෙලාවේ සිහිපත් කරන්නට යෙදුණා. අපි වැඩසටහන අවසානයේදී ඒ පිළිබඳව දායක පින්නතුන්ගේ නම්ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන අතරේ අපේ කැලණි අජිත් ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා අද දවසේ අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන ධර්ම කාරණා පිළිබඳව මේ පින්නතුන් දැනුවත් කරන්නට. ස්වාමීන් වහන්සේ අවසරයි. සැමට තුනරුවන් සතු අනන්ත මහා ගුණ බලෙන් සියලු දෙවියන්ගේ දේවරකවරණයෙන් යහපතක් සිතක් ශාන්තියක් සැනසිල්ලක්ම වේවා කියලා ආශිර්වාද සෙත් ප්‍රාර්ථනා කරනවා. සුබින්වත්නි, මූලාරාම්භයේදීම මම ඔබට ගමන බිමන සුබ වෙන්නට පුංචි දහම් අවවාදයක් සමග හිතන්නට පුළුවන් කාරණයක් කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් අපි බෞද්ධයන් හැටියට
තුනුරුවන් වැඳ නමස්කාර කරලා තමයි නිවසෙන් පිටත් වෙන්නේ. නමුත් අද වෙනකොට මේක කොයිතරම් දුරට සිදු වෙනවාද නොවෙනවාද කියන එක අපි දන්නේ නැහැ. ඒ කෙසේ වෙතත් මහමගදී බොහෝ දෙනෙක් බොහෝ අසහනයෙන් ආවේගශීලීව තරහෙන් අන් අය ගැන ද්වේෂසිතින් කටයුතු කරන ආකාරය තමයි දක්නට ලැබෙන්නේ. මෑතකදී ආරංචි වුණා යම්කිසි රියදුරෙක් ඉදිරිපසෙන් යන වාහනයට නලා ශබ්ද කරලා ඒ නලා ශබ්දයට අවනත නොවුනා කියලා හබාගෙන ගිහිල්ලා මිනිස් ඝාතනයක් කරපු ප්‍රවෘත්තියක්. මේ තරම් අපේ සමාජයේ පරිහානියට පත් උනේ කෙසේද? නලා ශබ්දයකින් පවා කෙනෙකු ඝාතනය කරන්න තරම් කෙනෙක් පෙළඹෙනවා නම් අපේ මිනිස්සු දියුණු කරගෙන තියෙන ගුණධර්මයේ කුමක්ද? අපිට ආගමක්, දර්ශනයක්, සංස්කෘතියක් තිබෙනවා. මේ රටට දැයට අනුශාසනා කරන්නට පුළුවන් උතුමන් වහන්සේලා වැඩ සිටිනවා. දහම් පොතපත තිබෙනවා. මෙවැනි 24 පැයේ සදහම් නාලිකා කීපයක් අද මේ රට තුළ ජනමාධ්‍ය තුළින් සමාජයේ දැනුවත් කරනවා. නමුත් මිනිස්යාගේ ගුණධර්ම පිළිබඳව අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන්ද? මිනිස්යා කියලා කිව්වොත් එහෙම පොදු පිරිසක් අපි හඳුන්වන්නේ. රටේ, පළාතේ, ගමේ, ප්‍රදේශයේ, ඔබේ නිවසේ. නමුත් අපි මේ රට, පළාත, ගම, පවුල කියන කාරණාවලට ඔබෙන් ගිහිල්ලා අපි ගැන හිතලා බලමු. ගමනක් සුබ වෙන්න නම් මෙන්න මේ විදිහට ඔබ කටයුතු කරොත් හොඳයි කියලා මට හිතෙනවා. අපි අද වර්තමානයේ කාර්යබහුල ජීවිත ගෙවන්නේ. කාර්යබහුල ජීවිත ගත කරන අපි නිවසෙන් පිටත් වෙනට කලින් බුද්ධං ධම්මං සංඝං නමස්සාමි කියලා තුනුරුවන්ට වැඳ නමස්කාර කරලා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය ලබා ගන්නට ඕනේ. ගොඩක් දෙනෙකුට පෞද්ගලික වාහන තිබෙනවා. අඩුම ගානේ ත්‍රිරෝද රථයක් වෙන්න පුළුවන්. වාහනයට ගොඩ වැදිලා ඔබ තුනුරුවන්ව සිහි කරලා ගමන ආරම්භයේදීම පුළුවන් නම් ඔබට බුදුගුණ මුමුණ ගමන ආරම්භ කරන්න, ධර්මයේ ගුණ මුමුණමින් ගමන ආරම්භ කරන්න, සංඝයාගේ ගුණ මුමුණමින් ගමන ආරම්භ කරන්න, ඒක ඔබේ ජීවිතේ ලොකු ආශිර්වාදයක් බවට පත් වෙනවා. ඔබට පුළුවන් නම් තවදුරටත් කරණීයමෙත් සූත්‍රය වගේ උතුම් මෙත් පිරිතක් සජ්ජායනා කරන්න මුණන්න, ඔබේ ගමන බිමන සුබ වෙන්නට ඒක හේතු වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔබ අද දවසේදී මට මගතොටද මුණ ගැහෙන අඩුම ගානේ ඉන්ධන පිරවුම් මහලේ අපිට ඉන්ධන ලබා දෙන ඉන්ධන සපයන සේවකයාට පවා අපිට පුළුවන් නම් මෙත්සිත වඩන්න, මට මුණ ගැසෙන සෑමසිලු දෙනා යනේන ගමන බිමනේදී රාජකාරී ස්ථානයේදී මට මුණ ගැසෙන සියලුම දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා අපිට මෙත්සිතින් ඒ අයට අනුග්‍රහ කරන්නට පුළුවන් නම් කොයිතරම් වටිනවද? ඒ විතරක් නෙමෙයි, ගමන පිටත් වෙලා ඔබ තෙරුවන් ගුණ සිහි කරලා, කරණීය සූත්‍රයේ සිහි කරලා, අන් අය පිළිබඳව මෙත්සිතින් හිතලා, ඒ වගේම ඔබට පුළුවන් නම් දෙවියන්ට පින් අනුමෝදන් කරන්නට කෙටියෙන්. එත්තාවතාචාම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා සබ්බේ භූතා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා කියලා ඔබට ඒක යහපත පිණිසමයි හේතු වෙන්නේ. මොකද තුනුරුවන් ගුණ සිහි කිරීම තුළ කරණීය මෙත්ත සූත්‍රය වගේ උතුම් මෙත් පිරිතක් සිහි කිරීම නිසා ඔබේ ජීවිතේ ගොඩාක් දුරට සංසිඳීමට පත් වෙනවා. කුසලයේ තුල හිත එකඟ වෙනවා. ඒක නිසා ඒ ආශිර්වාදය ලබා ගන්නයි කියලා මතක් කරමින් අද අපි ආරම්භ කරනවා කතන්සු ලබතේ පඤ්ඤං සජීව සදහම් කතිකාවත. තවත් මහණීය පින්කමකට තව සති 6ක වගේ කෙටි කාලයක් තියෙන්නේ. පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේගේ මූලික මඟ පෙන්වීමෙන් අනුශාසනාවෙන් ත්‍රෛනිකායික මහා සංඝරත්නය සමග එක්ව පූජනීය වන්දනීය මහා සංඝරත්නය සමග දායක සුධිහිමතුන් බොහෝ දෙනෙක් එකතු වෙලා බෞද්ධයා මාධ්‍යාලයේ හැම දිනම පාහේ වෙහෙස මාංශ වෙලා මේ පින්කමට දැන් ඉඳලම ලහි ලහියේ සූදානම් වෙනවා. අපි මේ පිළිබඳව තවෝ දැනුවත් කරනවා ඉදිරි වැඩසටහන්වලදීත් මේ වැඩසටහනේදීත්. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන අපි සුපුරුදු පරිදි කතා කරන ලද මාතෘකාවේ ඊළඟ කොටස. අපි මේ දිනවල කතා කරමින් සිටින්නේ අමා මහ නිවන පිළිබඳවයි. බෞද්ධයන් හැටියට අපි ඒකායන පැතුම නිවනින් සනසේවා. කෙනෙක් මිය පරලෝ ගියාම හරි ඕනම අපරාධකාරයෙක් පවා මිය පරලෝ ගියාට පස්සේ සාමාන්‍යයෙන්
අපේ බෞද්ධ සමාජය තුළ අපි ඒ කෙනා වෙනුවෙන් පතන්නේ ඔහුට පවා අමාමහා නිවනින් සැනසෙන්නට වාසනාව ලැබේවා කියන කාරණේ. ඒ තරම්ම නිවන කියන එක උත්තරීතරයි. අපි නිවන පිළිබඳව යන පියවරවල් හතරක් කතා කරලා තියෙනවා. ඒ තමයි සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත්. පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ අපිට උපමා සහිතව කියලා දුන්නා කරුණු තුනක් පිළිබඳව. ඒ තමයි සෝවාන් පුද්ගලයාගේ අවබෝධය කෙසේද, උපමා සහිතව සකෘදාගාමි පුද්ගලයාගේ අවබෝධය කෙසේද, උපමා සහිතව කියලා දුන්නා. අනාගාමි පුද්ගලයාගේ ස්වභාවය කෙසේද, උපමා සහිතව කියලා දුන්නා. උනන්සේ ඒ පිණිස ආලෝක හතරේ උපමාව ගත්ත ධර්මයේ තුල සඳහන් වෙන සෝතාපන්න පුද්ගලයාගේ අවබෝධය හරියට අන්ධකාරයේ අකුණු සැරයක් වදිනවා වගේ. ක්ෂණිකව ආලෝකයේ ලැබිලා ක්ෂණිකව ආලෝකේ නැති වෙලා යනවා. සකෘදාගාමි ශ්‍රාවකයාගේ අවබෝධයේ ස්වාමීන් වහන්සේ අපිට මතක් කරලා දුන්නේ පහන් ආලෝකයක් වගේ කියලා. අනාගාමි උත්තමයාගේ අවබෝධයේ උන්වහන්සේ අපිට ගිය සතියේදී අපිට පෙන්වලා දුන්නා හරියට ඒක සඳ එළිය වගේ කියලා. අද අපිට කතා කරන්න තියෙන්නේ අරහත් ශ්‍රාවකයාගේ අවබෝධය කෙසේද, අරහත් ශ්‍රාවකයාගේ අවබෝධයට තියෙන උපමා කතාව කෙසේද යන වගයි. නිසා පූජනීය බොරලන්දේ වජිරඥාන අපේ කල්යාණ මිත්‍ර නායක ස්වාමින් වහන්සේට අපි අදත් ඇරයුම් කරනවා මේ ධර්මයේ අර්ථ අප කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන හැටියට. අවසරයි ස්වාමින් වහන්ස. වාසනාවන්ත පින්නතුනි, අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් අරිහත් මාර්ගයත් මාර්ගඥානයෙන් අපි නැති කරන සංයෝජන පිළිබඳව. ඒ සංයෝජන නැති කිරීමේදී ලැබෙන ආලෝකය, රහතන් වහන්සේ නමකට ලැබෙන ආලෝකය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සූර්යාලෝකයෙන් හාත්පස දකිනෝ වගේ කියලා. එතකොට ඒ අවබෝධය අපිට උපමාවක් වශයෙන් ගත්තාම බොහොම හොඳින් වැටහෙනවා, අවබෝධ වෙනවා. කොහොමද උදෑසන උදෑසනින්ම පායන මේ හිරු සන්ධ්‍යා භාගයේ බැස යන තෙක්ම දවසේ අඩක් ආලෝකමත් කරනවා. එතකොට අපි පරිහරණය කරන උපභෝග පරිභෝග වස්තුන් මේ හැමදේම අපිට පරිහරණය කරමින් පරිසරයත් එක්ක, එහෙම නැත්නම් භෞතික වස්තුන් එක්ක, ඒ වගේම මානව වශයෙන් මනුෂ්‍යයන් සත්වයන් එක්ක අපිට වාසය කරන්නට ජීවත් වන්න පුළුවන්කම ලැබෙන්නේ සූර්යාලෝකයත් එක්ක. එහෙමයි සමහස්. එතකොට සඳ එළියෙන් අනාගාමි උතුමන් වහන්සේ එළිය දකිනා වගේ, ඒ වගේම පහන් එළියෙන් සකෘදාගාමී ආරයන් වහන්සේ මේ එළිය දකිනා වගේ, ඒ වගේම අකුණු සැනක් ගන්න පමණකින් බොහොම සුළු වේලාවක් තුල සෝහාන් ආරයන් වහන්සේ මේ ලෝකේ දකිනා වගේ වැඩි ආලෝකයකින් සූර්යාලෝකයෙන් මේ හාත්පස දකිනා වගේ තමයි රහතන් වහන්සේගේ අවබෝධයේ ආලෝකය. පින්තුනේ, හාත්පස අපිට නිවැරදිව පේනව නම්, දකින්න පිළිවන්කම ලැබෙනවා නම් අපිට සිහිය බොහොම කල්පනා සිහිය නුවණ පෙරදරි කරගෙන හැමදේම නිවැරදිව සිද්ධ කරන්න පුළුවන්. එහෙමයි. අනිත් කෙනසස් දැන් ඒ උපමා හතර ගත්තට පස්සේ ක්‍රමානුකූලව ප්‍රභාස්වර බව වැඩිවීමක් කරා තමයි උපමා හතර අපිට හේතු ගන්නන්නේ. එහෙම සම්න්න. දැන් අකුණු සැනයක් ගහන කොට ලොකු එළියක් විහිදෙනවා. නමුත් ඒක ක්ෂණිකව ඇති වෙලා ක්ෂණිකව නැති වෙනවා. එහෙමයි. ඊට වඩා ආලෝකයක් පැතිරෙනවා යම් හේකින්. පහන් ආලෝකයක් දැල්ලුවට පස්සේ වටපිටාව ටිකක් වෙලා ආලෝකමත් වෙනවා. එහෙමයි සම්මත. හැබැයි ලොකු ආලෝකයක් නෙමෙයි. නමුත් යම් පමණකින් ඉන්න පරිසරයේ ආලෝකය පේනවා. එහෙමයි.
චන්ද්‍රාලෝකය ගත්‍ර පස්සේ සෑහෙන පරාසයක් දක්වා සඳේලිය ප්‍රතිරලයනවා. තොට ඒ සියලු ආලෝකයන් අභිබවා හිරුවෙලිය පුළුල් පරාසයක් දක්වා විහිදී පැතිරී යනවා. එතකොට ක්‍රමාණුකූලව අකුණු සැරයෙන් වැදිච්ච ආලෝකය, පහන් ආලෝකය, සඳ එලිය, හිරු එලිය දක්වා ගතරම සෙන්න්නේ ආලෝකයේ වැඩවීමක් වුණේ සම්න්නස. ඒවගේ තමයි සෝවාන් ශ්‍රාවකයට වඩා සකදාගාමි ශ්‍රාවකයක අවබෝධය වැඩි. සකදාගාමි ශ්‍රාවකයට වඩා අනාගාමි ශ්‍රාවකයක අවබෝධය වැඩි. අනාගාමි ශ්‍රාවකයට වඩා අවබෝධය පරිපූර්ණ වෙනවා අරහත් ශ්‍රාවකයාගේ නේද සම්න්නස. එතකොට අපි දන්නවා රහතන් වහන්සේ නැති කරපු සංයෝජන නේ සම්න්නස. එහෙමයි. උද්ධම්භාගීය සංයෝජන පහ ඒ ආකාරයෙන් නැති කරනවා. එහෙමයි. එතකොට රූපරාග, අරූපරාග, මාන්න, උද්ධච්ච, අවිජ්ජා කියලා කියන සංයෝජන ධර්මයන් ඒ විදිහට නැති කරනවා. පිනතුනි රූප රාගය තුළින් විශේෂයෙන්ම රූප ලෝකයේ උත්පත්තිය ලබනවා. ඒ වගේම අරූප රාගය තුළින් අරූප ලෝකවල උත්පත්තිය ලබනවා. එහෙමයි. එතකොට විශේෂයෙන්ම රහතන් වහන්සේ අර රූප ලෝකය සහ අරූප ලෝකය කියලා කියන ලෝක දෙකේම ඒ ස්වභාවයන් විශේෂයෙන් ඒ ලෝකයේ තියෙන ස්වභාවයන් පවා රූපමය වශයෙන් එහෙම නැත්නම් රූපයත් ඒ වගේම නාමයත් කියලා කියන නාම රූප දෙකේම තියෙන ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණයට නඟලා ඒ විදිහට දැකීම තුළින් විදර්ශනා ඥාන තුළින් දැකීම තුළින් තමයි නැවත රූප ලෝකයක උත්පත්ති ලැබුවොත් අරූප ලෝකයක උත්පත්තියක ලැබුවොත් විඳින දුක් ස්වභාවය අවබෝධ කරගෙන තමයි ඒ රූප රාග අරූප රාග කියලා කියන සංයෝජන නැති කරන්නේ. එහෙමයි. දැන් රූප රාග අරූප රාග කියන වචනේ ඇතම් කෙනෙකුට අලුත් වෙන්නට පුළුවන්. එහෙම සමහරු. දැන් අභිධර්මයේ වගේ ගැඹුරු ධර්මයක් අධ්‍යයනය කරපු කෙනෙක් නම් ඉක්මනින්ම කන වැකිච්ච ගමන් මේක අවබෝධ කරගන්නවා. නමුත් අපේ දැන් අද සෙනසුරාදා දවසේ ඇතම් විට පාසල් ගුරු මෑණිවරු පියවරු ඒ වගේම පාසල් සිසු දුව දරුවෝ මේ වෙරසලහ නරඹනවා වෙන්නට පුළුවන්. තරසන්ස් දැන් රූප රාග කියන කාරණා ටිකත් අපි පොඩ්ඩක් දැනුවත් කරන්න හොඳයි. නැසෙ ඉදී මම රූප රාග කියන එක හඳුනලා දෙනවා. දැන් ධ්‍යාන වලට සමවැදීමේදී ප්‍රථම ධ්‍යානය තමයි පළවෙනි ධ්‍යානය බවට පත් වෙන්නේ. ප්‍රථම ධ්‍යානයට සමවැදිනවත් එක්කම විවිච්ඡේව කාමීහි කාමයන්ගෙන් එතනින්ම වෙන් වෙනවා. එහෙමයි. එතකොට පළමු දෙවන තුන්වන සතරවන කියන ධ්‍යාන හතර තමයි මෙතනදී මේ රූප ධ්‍යාන හැටියට පෙන්වන්නේ. රූප ධ්‍යාන තුල සකස් වෙන කර්මයෙන් කෙනෙක් ගිහිල්ලා උපදිනවා බ්‍රහ්ම ලෝකේ. එහෙමයි. ඒ බ්‍රහ්ම ලෝකවලට තමයි කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝක කියලා. ප්‍රථම අධ්‍යයනයේ නිසා, ද්විතීයික අධ්‍යයනයේ නිසා, තෘතීයික අධ්‍යයනයේ නිසා, චතුර්ථ අධ්‍යයනයේ නිසා රැස් වෙන කර්මයෙන් මරණයන් මැත්තේ ගිහිල්ලා උපදින ලෝකයට කියනවා රූප ලෝකය කියලා කියනවා. එහෙමයි. එතකොට රූප ධ්‍යාන ඉක්මවා, ඒ කියන්නේ සතරවන ධ්‍යානයත් ඉක්මවා කෙනෙක් අරූප ධ්‍යාන වඩනවා. ඒ කියන්නේ ආකාසානං ඡායතනය, විඥානං ඡායතනය, ආකින්චඤ්ඤායතනය, නේවසඤ්ඤා නාසඤ්ඤායතන වගේ ගැඹුරු අරූප ධ්‍යාන සමාධි. අරූප ධ්‍යාන සමාධි වැඩුවට පස්සේ එතනත් කර්මයක් සකස් වෙනවා. ඒ රැස්සන කර්මයෙන් ගිහිලා උපදින ලෝකවලට කියනවා අරූපාවචර ලෝක, අරූප ලෝක කියලා කියනවා. එතකොට කෙනෙක් අරහත්ත්වයේ ලබනකොට රූප රාගත් නැති කරනවා, අරූප රාගත් නැති කරනවා කියලා කියන්නේ රූප ලෝකයේ උපදින තියෙන කර්මත් අහෝසි වෙලා යනවා, අරූප ලෝකෙ උපදින තියෙන කර්මත් අහෝසි වෙලා යනවා. නේ මම අර අලුත් නවකයන්ට දැනුවත් කිරීමක් පිණිස දහම් දැනුම වර්ධනය කරගන්නටයි ඒ කරුණු ගෙනහැර දැක්වුවේ අවසරයි ස්වාමීනා. එහෙමයි. එතකොට ඒ ආකාරයෙන් සංයෝජන දෙකක් ඒ ආකාරයෙන් නැති කරනවා. ඒ වගේම තමයි මාන්න කියලා කියනකොට බුදුරජාන්සේ දේශනා කොට වදාලා ප්‍රධාන වශයෙන් මාන ආකාර තුනකරනේ සම්මස්. එහෙමයි. එත උච්චමාන, සදිසමාන, හීනමාන කියලානේ සම්මස්. එහෙමයි. එතකොට ඒ මාන්න වලින් දුර වෙනවා. අපි දන්නවා යම්කිසි මානසිකත්වය මේ එකම මානසිකත්වයක් ගත්තා. මේ මානසිකත්වයේ ආකාර තුනකට බෙදෙනවා. අපි ගොඩක් වෙලාවට වැඩි අවබෝධයක් ධර්මයේ පිළිබඳව හෝ වේවා, එහෙම නැත්නම් යම්කිසි
ජීවිතය පිළිබඳව හොයේවා. අපි දන්නා කියන හැම දෙයකදීම අනිත් අයට වඩා අපි දන්නවා. අනිත් අයට වඩා අපි සැප විඳිනවා. අනිත් අයට වඩා උගත්කමින් හෝ වේවා, හැම ආකාරයකින්ම අනිත් අයට වඩා උස්ව කල්පනා කළාම, උසස් මානසිකත්වයකින් කල්පනා කරාම ඒ විදිහේ සෙය්‍යමානයට වැටෙනවා නේ සම්මාන. අනිත් අයට වඩා මම උසස් කියලා ඒ විදිහට වැටෙනවා. ඒ නිසා ඒ වගේම තමයි අනිත් අය සමාන කොට සැලකීමේ. අපි ඔක්කොම එකයි. සමහරලාට අධ්‍යාපනය ලැබුණකොට පවා ඒ අය ලබාගත් උගත්කම් එක බැලුවාම ඒ අයත් මේ උපාධි තමයි ලබාගෙන තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙනම් දැන් ඔය අපි ඔක්කොම එකයි, කවුරුත් එකම විදිහේ අය කියන එක හේතු ගන්න සොනස් දැන් ඔය විශ්වවිද්‍යාලයක නවකවදේ කියන එක දෙන්නේ. එහෙම සොනස්. ඒ කියන්නේ චමිල් දැන් සම සමාජ කරන්න දැන් කොමියුනිස්ට් කියලා කියන්නේ. ඒ සම සමාජ ක්‍රමයේ කියන එක දර්ශනයක් හැටියට එලි දැක්කට කර්මානුරූපීව මේ ලෝකේ කවදාවත් කාටවත් සමාන කරන්න බෑ ස්වාමිනාංශ. කො දීපු නොදීපු ක්‍රමය අනුව තමයි මිනිස්සුන්ට ලැබීම නොලැබීම කියන එක ලැබෙන්නේ ඇත්තරම කියනවනේ. එහෙමයි. ඒකදී අර සමුනු සඳහන් කළා වගේ අර සදිසමානදි වෙන්නේ අපි ඔක්කොම එකයි කියන අදහසත් ඇති වෙනවා ඇතැම්දී. ඒතර ගුණවතුන්ට වන්දනාමාන කිරීමක් නෑ මේ ලෝකවල. දැන් එතකොට අපි ගත්තොත් එහෙම දැන් ඔය බොහෝ විට දැන් ඔය දේශපාලන ශාස්ත්‍රයේ ඇතැම් පක්ෂ තියෙනවා බුද්ධ ශාසනය ගැන කතාවක් නැහැ. එහෙමයි. ආගමක් අවශ්‍ය නැහැ. ආගමක් කතාවක් නැහැ. ඒ අය කියන්නේ ඔක්කොම සම සමාජ වෙන්න ඕනේ. හැම දිනම සමාන අයිතිවාසිකම්. ඒ කියන්නේ පැවිද්දොත් කුඹුරු බැහැලා කුඹුරු කොටන්න ඕනේ. ඒතර පූජාච පූජනීයං වන්දාති වන්දනීයං කියන කාරණා නැහැ ඒගොල්ලන්ගේ ලෝකේ. එහෙමයි සම්මාසය. ඒක සදිසමානි සම්මාසය. එහෙමයි සම්මාසය. ඒ වගේම තමයි ඒ අයට ආගමක් කියලා එකක් සැලකන්නේ නැහැ. ජාතියක් කියලා එකක් සමානෝ එහෙම සැලකන්නේ නැහැ. එතකොට ඔය බුදුරජාන්සේ දේශනා කොට වදාලානේ සමානාත්මතාවය පිළිබඳව. එහෙමයි නේ සම්මත. පැහැදිලිවම. එතකොට බුදුරජාන්සේ දේශනා කොට වදාලේ සම සීල, සම සමාධි, සම ප්‍රඥා කියලා නේ සම්මත. එහෙමයි. ඒ වගේ ත්‍රිශික්ෂාවන් පිළිබඳව කල්පනා කරනකොට සමානාත්මතාවයක් තියෙනවා. ඒ වගේ තමයි සමචාග නේ සම්මත. එහෙමයි සම්මත. ඒ විදිහේ ගුණධර්ම පිළිබඳව සමානාත්මතාවයකින් යුතු පුද්ගලයන් සිටිනවා. එහෙමයි. ඒ අය හැබැයි ඒ සමස්තයක් වශයෙන් ගත්තාම ඒක කොටසකට අයිති වෙනවා මිසක් ඒ සමාන අදහස් සමාන අය සමාන ගුණධර්ම තියෙන අය ඒක කොටසකට අයිති වෙනවා මිසක් සමස්තයේ මේක. එහෙමයි. සමස්තය අපි හිතමුකෝ රටක ජනතාව ගත්තොත් එහෙම රටේ ජනතාව සියලුම රටේ ජනතාව ඒ ආකාරයෙන් මේ සමාන මානසිකත්වයකින් යුතු නෑ නේ සම්මත. එහෙමයි. දැන් සසෝ සමානාත්මතාවය කියන වචනේ කතා කරනකොට අඟුත්තරනිකායේ සඳහන් කරනවා දැන් සමාන වෙන්නේ කොහොමද? සමානාත්මතාවය ඇති වෙන්නේ කොහොමද? එහෙමයි. සෝවාන් කෙනාගේ අවබෝධය සෝවාන් කෙනාට සමානයි. එහෙමයි. සකදාගාමි කෙනාගේ අවබෝධය සකදාගාමි කෙනාගේ අවබෝධයට සමානයි. එහෙමයි. අනාගාමි කෙනා අනාගාමි කෙනාට සමානයි. රහතන්සේට සමානයි. එහෙමයි. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ සමානාත්මතාවය කියන එක පෙන්වන තැන. දැන් ස්වාමීන් වහන්සේ කිව්වොත් සමතැනක් තියෙනවා. එහෙනම් අපි කියමු සම දැන් දුවේකෝ පුතේකෝ විවාහය පිණිස දැන් අතිනත ගන්නකොට එහෙනම් දැන් බුද්ධ ශාසනය තුලත් අර පොරොන්දම් කියන වචනේ නැති වුණාට එහෙම ගැළපීමක් සඳහන් කරලා තිනවා. එහෙනම් සමසද්ධා, සමසීලා, සමචාගා, සමපඤ්ඤා කියලා. එහෙනම් ඒතර බුදුරජාණන් වහන්සේ ඇත්තට මේ සමානාත්මතාවයේ බැලුවි ස්වාමීන් වහන්සේ ගුණයෙන්මයි. එහෙනම් ගුණයෙන් සමාන වුණු ස්වාමීන් වහන්සේ සාරබුදයක් හටගන්නේ. හටගන්නේ එහෙමයි. ඒ ගුණය නොසලකා ඒ විදිහට සමානාත්මකතාවය පිළිබඳව සැලකීමේදී විශේෂයෙන්ම අර සමාජයේ ගොඩනගනකොට සමාජයට යහපතක් කරන්න එහෙම නැත්නම් සමාජයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන්නට දේශපාලන වශයෙන් හෝ වේවා සමාජ සත්කාරකම් වශයෙන් හෝ වේවා ඒ විදිහට කටයුතු කරනකොට විශේෂයෙන්ම අපි පරිහරණය කරන දේවල් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මිනිස්සුන්ගේ අවශ්‍යතාවය වෙන්න පුළුවන් සියලුම අවශ්‍යතාවයන් සමසේ බෙදා දෙන ක්‍රමයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. නේ සම්මත. එහෙමයි. අවශ්‍යතාවයන් සමසේ බෙදා දෙන ස්වභාවයක් තියෙනවා. නමුත් ඒ දේවල් අර ලැබෙන ක්‍රමයකුත් තියෙනවා. ඒ ලැබෙන ක්‍රමයේ ලැබෙන ආකාරය කර්මානුරූපයි. නේ සම්මත. දැන් ගොඩාක් තැන්වල දැන් අරුබුද හටගෙන තියෙන එහෙමනේ ස්වාමීන් වහන්සේ. දැන් ගත්තොත් එහෙම අපේ මෑත කාලයේදී විශේෂයෙන් ඒ සමාජය වෙනුවෙන් එහෙම නැත්නම් මේ ජනතාව වෙනුවෙන් කටයුතු කරන
විශේෂයෙන්ම රටේ පාලකයන් කටයුතු කරනවා තමන් අනිත් අයට වඩා සමාජයට සේවයක් කරන්න. අනිත් අයට වඩා සමාජයට සේවයක් කරන්න එව නැත්නම් සමානව සලකන්න උත්සාහ කරනවා. නමුත් එහෙම කාටවත් සමානව සලකන්න සමානව සැලකීමේදී අවබෝධයෙන් යුක්තව සිද්ධ කිරීම තමයි ඉතාම වැදගත්. එහෙමයි. එතෙන්දී සමානව ඒ විදිහට ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ඒ නොලැබෙන කාරණේ සිද්ධ වෙන්නේ කර්මානුරූපෝනේ සමනයි. එහෙම දැන් අපි ගත්තොත් අපි හිතමුකෝ මාර්ගයක් පිළිසකර කිරීමට ඉඩම් කට්ටි වෙන් කරගෙන යනවා. එහෙම. එතකොට දැන් වන්දි ප්‍රදානය කරන ස්වාමීනාස්ස මේ අහිමි වෙන ඉඩම් වලට. එහෙමයි. දැන් ඇතැම් අයට හිතාගන්න බැරි වන්දි ලැබිලා තියෙනවා. ඇතැම් විට මේ තව අවුරුදු 25ක් ඉස්සරහට ගණන් හදලා බලලා තමයි වන්දි ගෙවලා තියෙන්නේ. අපි හිතමුකෝ රුපියල් 25000 පර්චේස් එක නම් ලක්ෂ 5ක් මිල කරලා තමයි ඒගොල්ලන්ට වන්දි ලැබිලා තියෙන්නේ. එහෙමයි. ඒක හිතාගන්න බැරි මුදලක්. එහෙමයි. ඇතැම් අයට ස්වාමීනාස්ස සාමාන්‍ය ගාණ. එහෙමයි. ඇතැම් අයට සාමාන්‍ය ගාණවත් නැහැ. ඇතැම් අයට වන්දි ලැබිලම නැහැ. එහෙම සමහරවිට. ඒතුරු කෙනෙකුට එහෙම වෙන්නත් කෙනෙකුට එහෙම නොවෙන්නත් මෙතන කර්මයේ බලපෑමක් තියෙනවා. ඒ කියන්නේ මේ දැන් පරිපාලන ක්‍රමයේ වරදක් තියෙනත් පුළුවන්. කොහොම වුණත් ඒකෙන් විඳවීමට පත් වෙන කෙනෙක් ඉන්නවනේ. එහෙමයි. ඒකෙන් පිනවීමට පත් වෙන කෙනෙක් ඉන්නවනේ. මේ පිනවීම සහ විඳවීම කියන දෙක සම්බන්ධ කර්මයටයි නේද ස්වාමීනි? එහෙම සමහරවිට. එතකොට අපිට බලෙන් දෙන්නත් බෑ ස්වාමීනි. බලෙන් ලබා ගන්න බලෙන් ගන්නත් බෑ. එහෙමයි. එහෙම සමහරවිට. උතන අර බලෙන් දෙන්න ගියාම ඇතිවන අර්බුදයේ සහ බලෙන් ලබා ගන්න මේ සිද්ද ඒ විදිහට කටයුතු කරන අර්බුදයේ තමයි මෙතෙන්දී අර ඒ මානය තුලින් විඳින පීඩාව. එහෙමයි. මානය තුලින් විඳින දුක කියලා කියන්නේ නේ සම්මාසය. ඒකට මානය කියලා කියන්නේ මහා දුකක්. ඒතර උසස්ව සැලකීමත් ඇත්තටම දුකක් හැටියටයි සැලකන්නේ. සමානව සැලකීමත් එතකොට දුකක් හැටියටයි බුදුරජාණන්සේ දේශනා කොට වදාළේ. එහෙමයි. ඒ වගේම තමයි හැමතිස්සෙම පහත් කොට හීනමානේ. හීනමානේ නේ සම්මාසය. AI ට වර්ගයේ මට බෑ. එහෙමයි. නේ සනස. කවදාවත් මට ඒ තැනට යන්න බෑ. එහෙමයි. ඒ වගේ ලොකු හීනමානයක් ඇති කරගන්න එක. ඒ තුල ඇති වෙන්නේත් මහා දුකක්. ඒ වගේ පිරිසක් අතරට ගියාම හෝ වේවා යම් කිසි කටයුත්තක් ඇති කර ඒ වගේම තමයි ගුණ ධර්ම අතින් පවා ඒ විදියට කවදාවත්ම අර කියන විදිහේ උසස් ගුණාංගදි වැඩි දියුණු භාවයට පත් කරගන්න පුළුවන් මානසිකත්වයක් එතන ගොඩ නැගෙන්නේ නැහැ නේද? සබහව කොන ස්වාමනස මාව ගණන් ගත්තේ නැහැ. එහෙම. මාව වර්ණා කළේ නැහැ. මගේ ගුණ කිව්වේ නැහැ. අඩු ගානේ මගේ නමවත් කිව්වේ නැහැ. මිනිස්සු ඒ වැටෙනවා ස්වාමනස. එහෙම සම්ම. වටන කෙනා වටන්නත් පුළුවන් ක්‍රම එක තමයි. එහෙම. නමුත් ප්‍රඥාවන්තයෙක් එහෙම වැටෙන්නේ නැහැ ස්වාමනස. එහෙම සම්ම. ප්‍රඥාවන්තය හැමතිස්සෙම මේක විදර්ශනා කැඩපතෙන් බලනවා. එහෙම. මේ තුල මොකද්ද මේ තියෙන අපි තුනේ සබාවක කියලා? සභාවක කෙනෙක්ගේ නම ඉහෙලීම කියනකොට ඇතැම් විට කෙනෙක්ගේ නමක් කියවෙන්නෙම නැහැ. එහෙම සම්සි. අපි හිතමු මේ සභාව පවතින පැයක කාලයක් කියලා. ඒ පැයක කාලෙන් පස්සේ ස්වාමීනාස්ස ඒක අනිත්‍ය වෙලා යනවනේ. එහෙම සම්සි. සරු ධර්මයේ කියන අවබෝධයක් තියෙන කෙනා අනිත්‍යතාවයේ මෙනෙහි කරනවා. එහෙමයි. ධර්මයේ කියන අවබෝධයක් නැති කෙනා ඇතැම් විට වෛර බඳින්නත් පුළුවන්. එහෙම සම්සි. එහෙම වෙලා තියෙනවා ස්වාමීනාස්ස. එහෙම සම්සි. ඇතැම් සභාවන්වල මාව ගණන් ගත්තේ නැහැ මගේ නම කිව්වේ නැහැ. මට ආසනයක්වත් පැනෙවෙන්නේ නැහැ. එහෙම මිනිස්සු වෛර බැඳලා එහෙම අරුබුද හටගත්ත තැන් තියෙනවා. දැන් විදූඩබට පවා උනේ ඒකයි ස්වාමිනාස්. එහෙම සම්මත. විදූඩබට පවා අර ආසනේ කිරිවතුරෙන් හේදු හොයදුවා කියන ස්වාමිනාස්. එහෙමයි. අඩු කුලේ කෙනෙක් ඇවිල්ලා අපි ආසන කිලුට කරා කියලා. එහෙම සම්මත. ඒ විදූඩබට ඇති වෙච්ච හීන මානය තමයි සාක්ෂි සංහාරයට පදනම් වැටුනේ. එහෙමයි. ඉතින් ඒකට අර මූලිකව සෙන් අපි ඒක එහෙම කතා කළාට අර විදූඩබගේ සේවකයා කේලම කීම තමයි ලොකුම අරුබුදේ. එහෙම සම්මත. එකක් අර ශාක්‍ය පිරිසගේ හිටියා කට හොඳ නැති පිරිසක්. එහෙමයි. ඒයි විදුඩබට අපහාස කිරීමත් එක හේතුවක්. එතන මේ සමස්තය නිසා තමයි ශාක්‍ය සංහාරය සිද්ධ වුනේ ස්වාමනස. එහෙම ස්වාමනස. එතකොට දැන් අපි මේ විදිහට කතා කළාම අර මාන්නේ පිළිබඳව කතා කරනකොට චූල කම විභංග සූත්‍රයේ මහා කම විභංග සූත්‍රයේ ඊටම වැදගත් නේ ස්වාමනස. එහෙමයි. බුදුරජාණන්සේ දේශනා කොට වදාලේ හීන ප්‍රනීත දෙකට බෙදලා තියෙන කර්මයේ විසින් කියලා නේ ස්වාමනස. එහෙමයි. කම්මං සත්තේ විභජති යදිදං හීන ප්‍රනීතතාය කියලා. පැහැදිලිවම ස්වාමනස. නේ ස්වාමනස. එහෙමයි. එතකොට යම් කිසි කෙනෙක් රෝගී වෙන්නටත් යම් කිසි කෙනෙක් නිරෝගී වෙන්නටත් ඒ වගේම තමයි කෙනෙක් දීර්ඝාස ලබන්නේ කෙනෙක් කෙටි ආශයක් වෙදින්නේ. එහෙමයි. ඒ වගේම කෙනෙකුට භවභෝග සම්පත් ඒ ආකාරයෙන් ලැබෙන්නේ ඒ වගේම භවභෝග සම්පත් නොලැබෙන්නේ. එහෙමයි. ඊටස් කෙනෙකුට යසස එහෙම නැත්නම් පරිවාර සම්පත් ලැබෙන්නත් පරිවාර සම්පත් නොලැබෙන්නත් නේ සම්ම. එහෙමයි. ඒ වගේම උසස් කුලවල උපදින්නත් හීන කුලවල උපදින්නත්. එහෙමයි. ඒ වගේම වර්ණය වශයෙන් ගත්තොත් එහෙම හොඳ පෙනුමකින් එහෙම නැත්නම්
වර්ණවත් ශරීර ලැබෙන්නට ඒවගේම දුර්වර්ණ වෙන්නටත්. ඒ වගේ දුප්පත් පොහොසත් බේදී දුප්පස් පොහොසත් එහෙම සම්මස්. ඒ වගේ ඒ හීන ප්‍රනීත කියලා කියන දෙකට බෙදලා තියෙන්නේ කර්මය විසින් බව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. ඒ නිසා මේවා ලබා ගන්නට යෑමේදී අපි විසින් පූර්වවත් භාවයන් වල සිදු කරගත් පින්පව් අනුව තමයි අපිට ඒවා ලැබෙන්නේ නොලැබෙන්නේ නේ එහෙමයි. ඉතින් ඒ නිසා ඒ අවබෝධය තමයි ඉතාම වැදගත්. ඒවා ලබා ගන්නට බලෙන් ලබා ගන්නට යෑමේ යම් එහෙම නැත්නම් අපි හිතමු නොලැබෙන දෙයක් ගැන හැමදාමත් කල්පනා කර කර ඉඳලා ඇති වෙන්නේම පසුතැවීමක් නේ ස්වාමීන් වහන්සේ. පැහැදිලිවම. නේ සම්. එහෙමයි. එතකොට මේ පසුතැවීම ඇත්තටම මහා දුකක්. එතකොට ලැබෙයි ඒ ආකාරයෙන්ම ලැබෙයි කියලා කවදාවත් ඒ විදිහට කල්පනා කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා මාන්නය කියලා කියන එක රහතන් වහන්සේ ළඟ නැහැ. ත්‍රිවිධ මාන්නයම ප්‍රහීනයි නේද? ත්‍රිවිධ මාන්නයම ප්‍රහීනයි. එහෙමයි. ඉතින් ඒ වගේ ඊළඟට උද්ධච්චය නොසන්සුන් බව. එහෙමයි. නේ සම්. මාන උද්ධච්චය. උද්ධච්ච උද්ධච්ච කියලා කියන්නේ සංයෝජනය සහ මුලින්ම සමුච්ඡේද ප්‍රහාණයට ලක් කරපු උතුමන් වහන්සේ තමයි රහතන් වහන්සේ. නොසන්සුන් බව කියලා කියන්නේ සම්මයි. එතකොට ඒ කියන්නේ සංස අනාගාමී උත්මයන් තුල පවා යම් මේ කියන්නේ පරිපූර්ණ සංසිඳීමක් එතන විස්තර කරන්න. ඒ කියන්නේ ධ්‍යාන සමාධි නැති කම නෙමෙයි. එහෙමයි. අනාගාමී ශ්‍රාවකයන්ට සමාධිය පරිපූර්ණයි. පරිපූර්ණයි. නමුත් යම් කිසි අර ආර්ය සත්‍ය පරිපූර්ණ අවබෝධ නොවීම තුල යම් මිසි විසිරීමක් තියෙනවා. තමයි එතන උද්දච්ච කියලා පෙන්වන්නේ සංයෝජන කියලා නේ සම්මයි. එහෙමයි සම්මයි. එතකොට අර ඒ සංයෝජනේ සම්පූර්ණින්ම ප්‍රහාණයට ලක් ප්‍රහාණය කරලා තමයි අරිහත්වයටපත් වෙන්නේ. ඒ වගේම තමයි අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන එක අවිද්‍යාව කියලා කියන සංයෝජනය සම්පූර්ණයෙන්ම නැති කරන්නේ සහමුලින්ම නැති කරන්නේ රහතන් වහන්සේ. මේ කියන උද්ධම්භාගයේ සංයෝජනය ඉහළට ඇද ගැනීම නේ සමනස. හැම වෙලාවෙම ඉහළට ඇද ගැනීම. උපමාවකසින් දක්වලා තිනවා අපි ජලයේ යම් කිසි දෙයක් ගිල්වලා තැබුවාම ගිල්ලලා තබනකොට තද කරලා තියාගෙන ඉන තාක් නේ සම්නස. එහෙමයි. හැම ඒ විදිහට ඒ ගිල්ලලා තියෙන තාක් තිබෙන්නේ ඉහළට ගමන් කිරීමේ තිබෙන ශක්තිය. ජලයට වඩා ඝනත්වයෙන් අඩු අපි ගත්තොත් රබර් බෝලයක් වගේ දෙයක්. එහෙම සම්නස. ජලයේ ගිල්වගෙන ඉන්නවා. එහෙමයි. ජලයේ පාවෙන දෙයක් ඒ විදිහට තද කරලා ඉන්න තාක් තමයි ඒ වතුලේ තියෙන්නේ. එහෙම නැත්නම් ඉහළට ගමන් කරනවා. ආනේ වගේ බුදුරජාණන්සේ දේශනා කොට වදාලා ඉවිදී ඉහළට ගමන් කරන තත්වයක් තමයි ඉහළට ගමන් කරන සියලු සංයෝජන ධර්මයන් නැති කිරීම තමයි රහතන් වහන්සේ සිද්ධ කරන්නට යෙදුනේ. ඒ ආලෝකය ඒ සියලුම දේවල් දකින ආලෝකය සූර්යාලෝකය හැටියට බුදුරජාණන්සේ දේශනා කොට වදාලා මේ ආලෝකයන් සියල්ලම පටන් ගන්නේ අපි දන්නවා චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි. එහෙමයි. ඒ ආලෝකය සෝහන් පුද්ගලයාගේ ඉඳලා රහතන් වහන්සේ දක්වාම ඇතිවන ආලෝකය බුදුරජාණන් මේ ආකාරයට උපමාවසින් දක්වා වදාලා මේ ධර්ම කාරණා හොඳින් අවබෝධ කරගෙන සීල සංයෝජන ධර්මයන් ඔය කියන විදිහේ ප්‍රඥා ලෝකයෙන් අපි සෝහන් ආලෝකයෙන් සකෘදාගාමී ආලෝකයෙන් අනාගාමී ආලෝකයෙන් ඒ වගේම අරහත් කියලා කියන ආලෝකයෙන් සීල සංයෝජන ධර්මයන් දුරු කරන්නට එහෙම නැත්නම් මේ ලෝකයේ යථා ස්වභාවය දකින්නට ශක්තිය ධෛර්යය හැම දිනාටම වීරිය ලැබේවා ප්‍රඥා ලෝකෙ ලැබේවා කියලා අපි හැම දිනාටම ආශිර්වාද කරා. සාදු සාදු සාදු. අපේ වැඩසටහන තුළ අද දවසේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා මේ අපිට තිබෙන අප වර්ධනය කරගත යුතු කාරණා කිහිපයක් පිළිබඳව කතා බහ කළා, සාකච්ඡා කළා. ඒ සාකච්ඡාව තුළදී මම හිතනවා ඒ වඩා ඔබේ ජීවිතයටත් ලං කරගත්තොත් එය ඔබේ මෙලව පරලව දෙලොවෙහිම දියුණුව වෙනුවෙන් හේතු වෙනවා. මොකද ආනන්දේම තමයි ප්‍රඥාවට හේතු වෙන්නේ. ඒ නිසාම දැන් අපි මේ සූදානම් වෙන්නේ අපි බලාපොරොත්තු වෙමින් ඉන්න අපේ පරම පූජනීය දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනාමන් සිදු කිරීමේ අපේක්ෂාවෙන් සිදු කිරීමට අපේක්ෂිත පින්කම් මාලාවේ කටයුතු ආරම්භ කරන්න. එහෙම නැත්නම් ඒ පින්කම් පිළිබඳව හඳුන්වා දීලා අදත් පිරිසක් පැමිණ තිබෙනවා සම්පෝධි විහාරස්ථානයේට. ඒ පින්කම් වෙනුවෙන් ඒ
පූජාද්‍රව්‍යන් සිදු කරන්නට. විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ අපි අපේ වර්තමාන සම්බෝධිය විහාරාධිපති පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේගේම මූලික සංකල්පයක් තමයි ඖෂධ කොට්ට සහ ඖෂධ මෙට්ට සහ මේ ඖෂධ කොට්ට පූජාවක් සිදු කරන්න අපේ ගෞරවනීය මහා සංඝරත්නය. අපේ වැඩසටහන අධ්‍යක්ෂතුමාත් මතක් කළා ඖෂධ පූජාවකට හා සමානයි. අපි සිදු කරන ඖෂධ පූජාවකට හා සමානයි ස්වාමින් වහන්සේට කායික නිරෝගී සෝය වෙනුවෙන් ඒ සිදු කරන්නේ ඉතාම ලොකු පින්කමක්. මොකද අපි හැමදෙනාම අපේක්ෂා කරන්නේ අපේ ජීවිතේ කයින් සුවපත් වෙන්න, කයින් සුවපත් වෙヒටොත් අපිට මනසින් සුවපත් වෙන්න පුළුවන්. අපේ කුසල ධම්මනායක හාමුදුරුව හැම වෙලේම තමන්ගේ ජීවිතේ කැපකලේ ජනතාවගේ මානසික සුවය හදන්න. නමුත් උන්වහන්සේයි අපි හැමදාම මතක් කරනා වගේම තමන් ගැන හිතුවේ ඉතාම අල්ප මාත්‍රයක ප්‍රමාණයක්. ඒ නිසා තමයි උන්වහන්සේට ඉතා ඉක්මනින් අපිව හැරදාලා යන්න සිද්ධ වුණේ. කොහොම වුණත් අපි ඒ ගැනම කතා කර කර ඉන්නවට වඩා උන්වහන්සේ මේ ගෙන ගිය මඟ වඩා හොඳින් ශක්තිමත් කරලා උන්වහන්සේ රටට ලෝකයට හඳුන්වා දුන්නා මහා පින්කම් කොහොමද සිද්ධ කරන්නේ, පිළිවෙලකට සිද්ධ කරන්නේ කියලා. ඒ පින්කම් සිද්ධ කරනකොට ඒ පින්කම් සිදු කරන දිහා බලාගෙන ඉඳලා උන්වහන්සේගේ ආදර්ශ අරගෙන තමන්ගේ ජීවිතයටත් ඒ ආදර්ශ එකතු කරගෙන පින්කම් ඉතාම ලස්සනට අලංකාරව සිදු කරන්න අපේ වර්තමාන විහාරාධිපති අපේ පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේත් ඉගෙන ගත්තා. මොකද අපේ කුසල ධම්මනායක හාමුදුරුව අපිට වර්ෂ කිහිපයකට කලින් හඳුන්වලා දුන්නා මහා ඖෂධ පූජාව 1008ක් පාත්‍ර ඖෂධ පිළියෙල කරන හැටි. ඉතාම ශ්‍රද්ධාවෙන් ඒ කටයුතු කොහොමද ඉටු කරන්නේ කියන කාරණාව උන්වහන්සේ අපිට සේන බණ්ඩා වෛද්‍යතුමන් ප්‍රධාන වේ කාරණාව කියලා දෙද්දී එය මනා හොඳින් පවත්වාගෙන ආවේ අපේ වර්තමාන විහාරාධිපති ස්වාමින් වහන්සේ. ඒ සඳහා තැනක් නිසි ආකාරයෙන් පිළියෙල කරලා ඒ සඳහා තරුණ කට්ටිය ඒකරාශී කරලා ඒ කට්ටියට මේ ඖෂධ පිළියෙල කරන ආකාරය පිළිබඳව නිවැරදිව උපදෙස් ලබා දීලා දෛනිකව ඒ කාරණාව ඉටු කරන්න ස්වාමින් වහන්සේ මනාකොට ඒක පුරු කළා. මං හිතනවා ඒ පුරුදු කිරීම අනුව ස්වාමීන් වහන්සේ පසුගිය වසරේදී අපේ කැලණිය රාජමහා විහාරස්ථානයේ උන්වහන්සේගේ නායකත්වය ඇතිව පළවෙනි පින්කම සංවිධානය කළා. එයත් ඉතාම අලංකාරව අපිට සිදු කරගන්න පුළුවන්කම ලැබුණා. දැන් මේ ලැබෙන්නේ අපි මේ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ තවත් සුවිශේෂ පින්කමක්. එහෙමනම් ඒ පින්කම කොහොමද සංවිධානය කරන්නේ කියන කාරණාව මූලික වශයෙන් හඳුන්වා දෙන්න අපි අපේ නායක ස්වාමින් වහන්සේට, පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා. පින්තුනි, මොන සැප තිබුණත්, රජ සැප තිබුණත් වැඩක් නැහැ නිරෝගී සම්පන්නිය නැත්තම්. නේ ස්වාමීන් වහන්සේ? එතකොට අපි දන්නවා රටක හැම සැපයක්ම විඳින්නේ අපි හිතන්නේ කල්පනා කරන්නේ රටේ පාලකයා, එහෙම නැත්නම් රටේ නායකයා, එහෙම නැත්නම් රටේ රජුරු කියලා. නේ ස්වාමීන් වහන්සේ? ඒ රටේ පාලකයා නිරෝගිමත් නැත්නම් ඒ විදිහට ඒ රජ සැපෙන් ඇති වැඩක් නැහැ. ඒ නිසා අපේ නායක ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ නිරෝගීත්මත්ම රහතන් වහන්සේ තමයි බක්කුල මහරහතන් වහන්සේ. බක්කුල මහරහතන් වහන්සේ විශේෂයෙන්ම අවුරුදු 80ක් ගිහි ජීවිතය ගත කළ, නැවත අවුරුදු 80ක් පැවිදි ජීවිතය ගත කරන්නට යෙදුණා. අවුරුදු 160ක් ආයු ගා කාලයේ ගත කළා. ඒ ආයු කාලය තුළ කිමිසුමක් පවා ගිහිලා තියෙන බොහෝම කලාතුරකින් කියලා කියන්න තියෙනවා. නේ ස්වාමීන් වහන්සේ? ඒ වගේම විශේෂයෙන්ම පැවිදි භූමියට පත් වුණාට පස්සේ අපි හිතනවානේ ධර්ම දේශනා කිරීම, දානමය පින්කම් වලට වැඩම කිරීම, මේ වගේ මේ දේවල් පවා ඒ විදිහට විවේකීට බාධාවක්. නේ ස්වාමීන් වහන්සේ? විවේකීට බාධාවක්. එතකොට ඒ රහතන් වහන්සේ කිසිම දවසක ධර්ම දේශනාවකට වැඩම කරලා නැහැ. ඒ වගේ නිවසක ධර්ම දානයකට වැඩලා නැහැ. එතකොට ඒ වගේ ඒ ඒ ඒ පහසුකම් පවා සැලසෙලා තියෙන්නේ විශේෂයෙන්ම පූර්වාත් භාවයන් වලදී බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා හමුවේදී කැඳ දානේ පූජා කරලා, ඖෂධ පූජා කරලා, ඖෂධ උයන් නිර්මාණය කරලා, ගිලානුපස්ථානෙ සිද්ධ කරලා මේ විදිහ පින්කම් සිද්ධ කරගත්ත නිසා ඒ වගේම තමයි ඒ පිළිබඳව අවබෝධ කරගත් අපේ නායක ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරගෙන, පින්වත් හැම දිනාටම නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරගෙන මහා
පින්කමක් හඳුන්වා දුන්නා. ඒ තමයි 108කින් සමන්වාගත බෙහෙත් ඖෂධ පූජාව. අපේ සම්බෝධි විහාරස්ථානයේ සවස් භාගයේ සෑම දිනයකදීම ඖෂධ වර්ග 108ක් මේ විදිහට ඉපැරණි බෙහෙත් ඖෂධ වර්ග පිරිසුදු කරලා තම්බලා ඒ විදිහට බුදුරජාණන් වහන්සේට පූජා කරන්න සුදුසු වන ආකාරයට ඒ විදිහට සකස් කරලා පූජා කරනවා. ඒ සඳහා විශේෂයෙන් අපේට උපකාර වන ඖෂධීය ඒ විදිහට පූජාවන් සිද්ධ කරන්නට සැදැහැවත් පින්වත් පිරිසක් ඉන්නවා. ඒ තමයි අපේ ඖෂධ කණ්ඩායම. ඉතින් ඒ නිසා සෑම දවසකම සවස් භාගයේ වෙනකොට එහෙම නැත්නම් දහවල් කාලේ දැනට හතර දෙනෙක් පැමිණිලා ඒ විදිහට ඒ සියලු පූජාවන් සකස් කිරීමේදී උපකාර වෙනවා. ඉතින් මේ හැම දිනම නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරගෙන ඒ පින්කමේ දායකත්වයේ දරන පින්නතුන් වෙනුවෙන් තමයි ඒ පූජාවන් සකස් කිරීම සිදු කරන්නේ. ඉතින් පින්නතුන්ට නිවසේ ඉඳලා පවා ඒ පූජාවන් දැක බලාගෙන වන්දනාමාන කරගෙන තමන් සියතින් සිද්ධ කරගත්ත ඖෂධ පූජාවක්සේ පින්කමට සහසම්බන්ධ වෙලා පින් සිද්ධ කරගන්න අවස්ථාව සැලසීලා තියෙන්නේ ඒ පින්වත් පිරිස නිසා. ඒ නිසා ඒ වගේම තමයි අපි කල්පනා කළා කොයි ආකාරයෙන් අපේ නායක ස්වාමීන් වහන්සේ මේ පූජාවන් හඳුන්වලා දීලා ඒ විදිහට කල්පනා කළත් අපේ නායක ස්වාමීන් වහන්සේ පා අවසාන කාලයේදී අපිට රෝගාතුර තත්ත්වයට පත් වුණා නේ සම්නස. ඉතින් ඒ නිසා අපි හැම දිනාටම නොසිතූ වෙලාවට ඒ විදිහේ දැඩි රෝග තත්ත්වයක් නිසා සුව කළ නොහැකි සමහරලාට රෝගී තත්ත්වයක් නිසා අපේ ජීවිතයෙන් සමුගන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි බකුල මහරහතන් වහන්සේ වැනි රහතන් වහන්සේලාගේ ඒ විදිහට උතුම් ජීවිත ගැන කල්පනා කරමින් ඒ වගේම නිරෝගිමත් ජීවිත ගත කරන සමහරලාට ස්වාමීන් වහන්සේ අපිට අහන්න ලැබෙනවා ආචිලා සීලා කියනවා මම නම් කවදාවත් පැන්ඩෝල් පෙත්තක්වත් බීලා නැහැ කියලා නේ ස්වාමීන් වහන්සේ. ඒ වගේ එහෙම නිරෝගිමත් පිරිසක් ඉන්නවා ඇත්තටම. එහෙම උදවියත් කලාතුරකින් ඉන්නවා. කලාතුරකින් ඉන්නවා ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ අයට ඒ විදිහේ ජීවිතයක් ගත කරන්න පිළිවන්කම ලැබිලා තියෙන්නේම ඒ පූර්වාත්භාවයන් වලදී මෙවැනි පින්කම් සිද්ධ කරගත්ත නිසා. ඒ නිසා නායක ස්වාමීන් වහන්සේට අපි කල්පනා කළේ දීර්ඝා සම්පත්තින් යුක්තව පාරමී ධර්මයන් සම්පූර්ණ කරගන්නට. එහෙම නැත්නම් අපේ නායක ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරේ ලෞතුරා බුද්ධත්වයයි. ලෞතුරා බුද්ධත්වයට පත් වෙන තුරු නායක ස්වාමීන් වහන්සේට නිරෝගිමත් දීර්ඝා සම්පන්න ජීවිත ප්‍රලක් ලබා ගන්නට උපකාර වේවා කියන අදහස ඇති කරගෙන ප්‍රාර්ථනාව ඇති කරගෙන තමයි විශේෂයෙන්ම මාර්තු 3 වෙනිදා දවසේ දහවල් දානේ සඳහා වැඩම කරන දහසකට අධික මහා සංඝ රත්නයට ඒ විදිහට පරිස්කාර වශයෙන් පූජා කරන්නට කල්පනා කළේ ඇඳ ඇතිරිල්ලක් වශයෙන් එහෙම නැත්නම් ඇඳේ තුරන මෙට්ටයක් වශයෙන් පාවිච්චි කරන්නට සුදුසු වන ආකාරයට සකස් කරන්නට යෙදුණු ඒ බෙහෙත් ඖෂධ මෙට්ටය සහ හිසට තබන්න සුදුසු වන ආකාරයට සකස් කරලා තිබෙන ඒ කොට්ටය ඖෂධීය කොට්ටයක් සහිතව ඒ ඖෂධ පූජා කිරීමේ මහා පින්කමක් තමයි අපි සංවිධානය කළ තියෙන්නේ. ඉතින් මේ දිනවල විශේෂයෙන්ම බුත්තල සාක්‍යා ඒ විදිහට නිෂ්පාදන ආයතනයේ මගින් ඒ නිර්මාණය කරන ඒ බෙහෙත් කොට්ටේ සහ බෙහෙත් මෙට්ටේ තමයි පූජා කරන්න සුදුසු ඒ පූජා කරන්න යෝජනා කරලා තිබෙන්නේ. ඉතින් ඒ විදිහට බලනකොට මේ දිනවල ඒ කොට්ට සහ මෙට්ට යොහසලුව බොහොම ඒ පිරිස ස්වාමීන් වහන්සේ බොහොම ශ්‍රද්ධාවෙන් තමන්ගේ විශේෂයෙන්ම ලාභ උපයෝන මාර්ගයක් හැටියට නෙවෙයි මුළු සමාජයේම නිරෝගිමත් කරන ආකාරයට ඒ නිෂ්පාදන විශාල සංඛ්‍යාවක් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා සමහරලාට පයට පෑගෙන්නට සුදුසු වන ආකාරයට සිරප්පුවක් පවා නිර්මාණය කරලා තිබෙන ඖෂධීය විදිහට ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ වගේ ඖෂධ මෙට්ටයක් සහ කොට්ටයක් පූජා කිරීමට අපි ඒ විදිහට කල්පනා කරලා තිබෙන්නේ. ඉතින් ඒ සඳහා පින්තුතුන් දායකත්වයෙන් කටයුතු කරන්න පුළුවන්කම තිබෙනවා. අපේ නායක ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා වගේම මේ පින්වත් හැම දිනාටමත් නිරෝගී සම්පන්නිය දීර්ඝා සම්පන්නිය ලැබේවා කියන අදහසින් තමයි මේ උතුම් පූජාව මේ ආකාරයෙන් සිද්ධ කරන්න අපි කල්පනා කරේ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේට වචන කිහිපයක්
සිහිපත් කරන්න. එමයි. මට මතකයි ස්වාමිනාස්ස මගෙත් එක්ක කතා කරද්දී අපි මේ පින්කමේදී මොනවද ස්වාමිනාස්ස අපි පූජා කරන්න සුදුසු කියලා කතා කරන මං කිව්වා මේ පොදුවේ ස්වාමිනාස්ස දැන් හැම පිරිකරක්ම වගේ ස්වාමිනාස්සලට තියෙනවා අපි පූජා කරපු නැති දෙයක් මේ වාර පූජා කරමුයි කියලා යෝජනා කරන ස්වාමිනාස්සය මට කිව්වා එහෙනම් අපි මේ විදිහට මේ ඇත්තටම ස්වාමිනාස්සයට දායකයෙක් පූජා කළා තිබ්බා ඖෂධ මෙට්ටි ඔය 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 පෙන්නන එක. ස්වාමිනාංශ මට පුදුම හිතුණා ස්වාමිනාංශ කල්පනා කළා හැම ස්වාමිනාංශ නමකටම අපිට මේ වගේ එකක් පූජා කරන්න තිබ්බනම් කියලා දැන් තමන්ට ලැබිච්ච මෙට්ටේ තමන් ඒකේ සතපිලා සුවේ සුව නින්දක් ලැබෙන එක නෙමෙයි ස්වාමිනාංශ කල්පනා කළේ චමිල් මේ මසයිනාංශ අපි දැන් සූදානම් වෙන්නේ තවත් විශේෂ කාරණාවකට ඒ අෂ්ට පරිස්කාරය වගේම ඒ පූජා ද්‍රව්‍යයන් දැන් පූජා කරන්න පෙළ සැදිලා ඉන්නවා මේ පිරිසට ස්වාමිනාංශ අනුශාසනාව කරන අතරතුරේ ඒ පිරිස ගෞරවනීය නායක ස්වාමින්වහන්සේට පරිස්කාර ආදිය පූජාවන් සිදු කරන අපේ දහම් පාසලේ දැරියක් තමයි මුලින්ම අද දවසේදී ඒ පරිස්කාර පූජාවන් සිදු කරන්නේ. එහෙමනම් අපේ පරිස්කාර පූජාව අපේ ඊළඟසේ දහම් පාසලේ සහෝදරෙක් අපි ස්වාමිනාංශේ අනුශාසනාව ඉදිරියට පවත්වාගෙන යන ආරාධනාවක්. ඔව් චමිල් නායක ස්වාමිනාංශට ඖෂධ මෙට්ටේ ලැබිලා තිබ්බට පස්සේ උනාස මගෙත් එක කිව්වා ස්වාමිනාංශ මේ වගේ මෙන්ට අපිට සීල ස්වාමිනාංශලට පූජා කරන්න තිබෙනම් කොයිතරම් දෙයක්ද? එහෙමයි. ඒත් මම කල්පනා කළා ස්වාමිනාංශගේ අර බෝසත් ඒ සිතුවිලි හරි කොච්චර වටිනවද? තමන් වහන්සේ ලැබිච්ච මෙට්ටෙන් සතපිලා සනසෙන් නැතුව සීල ස්වාමිනාංශලට ඒ වගේ කොට්ට මෙට්ට පූජා කරන්න තිබ්බනම් කියලා තමයි යෝජනාව ඊට පස්සේ කල්පනා කළේ. අපි එහෙනම් ඖෂධ කොට්ට සහ මෙට්ට පූජා කරමු කියලා චමිල්. ඒ සිතිවිල්ලම ඇත්තටම ස්වාමිනාංශගේ මහානීය ගුණයක් කොට මම එවෙලෙම කල්පනා කළ බැලුවා චමිල්. එහෙමයි. නායක හාමුදුරනේ දැන් මේ පින්කම ආරම්භ කරන්නේ තව සුවිශේෂ වූ බාහිර දූර කාර්යයකින්. ඒ තමයි අපි ස්වාමින්වහන්සේ අපේ නායක ස්වාමින්වහන්සේගේ වයස අවුරුදු 55ක් පිරෙනවා. ඒ වයස සීමාවට විහාරස්ථාන දුෂ්කර විහාරස්ථාන 55කට අපි මේ කරඩුන් වහන්සේලා 55 නමක් ඒ වගේම ඒ පත්තිරිපු සහ ඒ මණ්ඩප 55ක් වගේම සර්වඥ ධාතුන් වහන්සේලා ඒ කරඩුහි 55 නමක් තැන්පත් කරනවා. අපි කුසල ධම්ම නායක හාමුදුරන්ට පින්පෙත් අනුමෝදන් කරමින් සිදු කරන්න යන මේ මහා පුණ්‍ය කර්ම පිළිබඳවත් හඳුන්වා දෙන්න අපි ස්වාමීන් වහන්සේට අපි බොරලන්දි වජිර ඥාන ස්වාමීන් වහන්සේට ප්‍රථමයෙන් ආරාධනා කරනවා. අපේ අජි ස්වාමීන් වහන්සේ පිළිබඳව එහෙමයි සයන්. ඔව් මේ පින්කම සම්බන්ධයෙන් චමිල ඇත්තරම ස්වාමීන් වහන්සේ දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ගත් මග ගන්නා වගේම ස්වාමීන් වහන්සේට ආවෙනික කල්පනා රටාවක් තියෙනවා. එහෙමයි. ස්වාමීන් වහන්සේ ගාවෙනික කල්පනා රටාව තමයි හැම දිනාවම සතුටු කරන්නට ඕනේ. එහෙමයි. හැම දිනාවම සුවපත් කරන්නට ඕනේ. හැම දිනාටම පිං කරගන්න අවස්ථාව ලබා දෙන්නට ඕනේ. මහා පරිමාණ දායකයන්ට වගේම දිලිඳුම කෙනා දක්වාම සබන් කැටයකින් හරි හවුල් වෙලා දායකත්වය දක්වන්නට පුළුවන් නම් ඒක තමයි ස්වාමීන් වහන්සේගේ සංකල්පයේ මම චමිල් ස්වාමීන් වහන්සේ ඇසුරු කිරීමේ මම දැක්කේ. එහෙමයි. ඒ කියන්නේ ඇත්තටම බෞද්ධ නාලිකාවේ තේමා පාඨයේ පවා සමහිත සුව පිණිස කියලා තියෙනවා. ඒ ස්වාමී කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේත් ඒ අදහසම තිබ්බේ. නමුත් ඒක තවත් නවීකරණය කරමින් තවත් අලුත් කරමින් ස්වාමීන් වහන්සේ ඒක වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම සමහිත සුව පිණිස කටයුතු කරන කෙනෙක් බවට පත් වෙන්නට තමයි උත්සාහ ගන්නෙ. තමිල් දැන් ඔබ දකින්නේ අද මේ පින්කම වෙනුවෙන් අද විවේකී සෙනසුරාදා දවසේදී සම්බෝධි විහාරස්ථානයේට ඉතාම සමීපව කටයුතු කරන බොහෝ පිරිසක් ඇවිත් හිටියා. ඉතින් මේ හැමදෙනාම මූලික වශයෙන් සිදු කරන්න බලාපොරොත්තු වෙන අෂ්ට පරිස්කාර පූජාව සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. එහිදී ඒ අෂ්ට පරිස්කාර පූජාවත් ඒ වගේම මේ ඔබ දකින දැන් ඒ ඖෂධීය මෙට්ටය සහ ඖෂධීය කොට්ටය ඒ ආදී පරිත්‍යාග පූජාවන් සිදු කරන ආකාරය අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. රුපියල් 7000ක පමණ මුදලක් වෙනවා මේ ඖෂධීය මෙට්ටය සහ කොට්ටය. ඒක ඒ ආකාරයෙන් ඔබට සම්බෝධි විහාරස්ථානයෙන් ලබාගෙන පූජා කිරීමේ අවස්ථාව ඉඩකඩ සැලසෙනවා නිර්මාණය කර දී තිබෙනවා. ඒ වගේම තමයි මේ අෂ්ට පරිස්කාරත් ඔබට ඔබේ නිවසේ සිට ඇවිල්ලා පූජා කිරීමේ අවස්ථාව ලැබෙනවා හැම දිනාටම. මේ පින්කම වෙනුවෙන් බොහෝ පිරිසක් බලාපොරොත්තුෙන් ඉන්නවා දායකත්වය ලබා දෙන. විශේෂයෙන් මතක් කරන්න ඕන උඩුගුවනින් මල්ලිසීමේ තවත් දුර්ලභ වූ අවස්ථාවක් ඒ ජනතාවට නිර්මාණය වෙලා තිබෙනවා. ඒ වගේම විදුලි ආලෝක පූජාවට, ඒ වගේම ගෞරවනීය මහා සංඝරත්නය වෙනුවෙන් දානේ පූජා කිරීමේ අවස්ථාව, ඒ වගේම ධර්මදේශනා මේ පින්කමේදී 4ක් සංවිධානය වෙලා තිබෙනවා. එහිදී සතර කමරහන් භාවනාව සහ විශේෂ ධම්ම සභා මණ්ඩපය
අපේ පූජනීය කහගොල්ලේ සෝමවංශ ස්වාමින් වහන්සේ, පූජනීය පාතකඩ සුමනතිස්ස ස්වාමින් වහන්සේ පවත්වන මේ පින්කම් වෙනුවෙන් ඔබට දායක වෙන්න පුළුවන්. ඒ වගේම රුවන්වැලි මහා සෑවරණා ධර්මදේශනාව පූජනීය කණිකමේ ඥානදීප ස්වාමින් වහන්සේ සහභාගී වෙනවා, වැඩම කරනවා. ඒ වගේම තව සුවිශේෂ කාරණාවක් අද දවසේදී අපේ කුසල දමනායක හාමුදුරුවත්, ඒ වගේම අපේ බොරලන්දි වජින ඥාන ස්වාමීන් වහන්සේ ළඟින් ආශ්‍රය කරන අපේ චානක මහත්මයාගේ අද ජන්මදිනය යෙදෙනවා. දැන් ඔහු පරිෂ්කාර පූජාවක් සිදු කළා. අපි ඔහුටත් නිදුක් නිරෝගී සුභ ජන්මදිනයක් ප්‍රාර්ථනා කරනවා. වගේම තවත් මේ පින්කම් වලට ශක්තිය ධෛර්යය ලබා දෙන්න හැකියාව ලැබේවායි කියලා බෞද්ධ නාලිකාවේ අපි හැමදෙනාම එකතු වෙලා ප්‍රාර්ථනා කරනවා. අපි විශේෂයෙන් මතක් කළා ධර්මදේශනා කිහිපයක් පිළිබඳව. ඒ වගේ මහා සමය සූත්‍ර දේශනාව අපේ පූජනීය ඔලගංවත්තේ චන්දසිරි ස්වාමීන් වහන්සේ පවත්වන්නේ. ඒ වගේම අසිරිමත් බුදුගුණ දේශනාවක් ධර්මදේශනාවක් පූජනීය කන්දකුඹුරේ රාද ස්වාමීන් වහන්සේ පවත්වනවා. ඒ වගේම අසිරිමත් විමානවතු දේශනාව පූජනීය ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේ පවත්වනවා. ස්වාමීන් මොහොතකට මම පොඩි විනාඩියක් දෙන්නට ඕනේ. දැන් රුපියල් 7000ක වගේ මුදලක් වියදම් වෙනවා කියලා කිව්වේ ඖෂධ කොට්ටේට සහ මෙට්ටේට. මට හිතුනේ චමිල් රුපියල් 7000ක කියන එක වගේ මුදලක් දුප්පත් කෙනෙකුට ලොකු මුදලක්. ඉතින් ඒ වගේ කෙනෙකුට 7 දෙනෙක් එකතු වෙලා. එහෙමයි. රුපියල් 10000 7 දෙනෙක් එකතු වුණොත් ලේසියෙන්ම හවුලේ කර අනික වැර පිරිසක් පිරිවරාග කරන පින්කම මහත්ඵලයි මහනිසංසයිනේ තමන් තනියෙන් කරනට වඩා. ඉතින් 7 දෙනෙක් එකතු වෙලා මේ වගේ පින්කමකට සම්බන්ධ වෙනවා නම් මට හිතෙනවා බොහෝ දෙනෙකුට පින් කරගන්නට අවස්ථාවක් ලැබෙනවා. තනියෙන් 7000ක වගේ ලොකු මුදලක් ගැන කල්පනා කරනට වඩා 7 දෙනෙක් හරි 14 දෙනෙක් හරි කමන්නේ. රුපියල් 500 එකතු කරලා කරගන්න පුළුවන් නම් මේක මහානීය පින්කමක් කරගන්නට පුළුවන් බව මේ වෙලාවේ අපි සදහැතුමු දැනුවත් කරන්නේ කරුණාවෙන්. ලක්ෂ ගණනින් මුදල් වියදම් වෙන්නේ පරම පූජනීය දරණාගම කුසල ධම්ම නායක හාමුදුරුව ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ හිත් සුවපත් කරන්න බෞද්ධ නාලිකාව ආරම්භ කරලා උන්වහන්සේ මහත් වෙහෙසක් දරලා මේ කාරණා කටයුතු පවත්වාගෙන ගියා. මේ දකින සෑම ගොඩනැගිල්ලක්ම නිර්මාණය වුණේ උන්වහන්සේගේ ශක්තිය නිසා. ඉතින් අද බෞද්ධ නාලිකාවට අලුත් මැදිරියක් තිබෙනවා. ඒ වගේම පරණ අප තිබුණු මැදිරි තව තවත් ප්‍රසංස්කරණය කරලා ආලෝක පද්ධති, කැමරා පද්ධති, ප්‍රධාන පාලක මැදිරි, ගුවන් විදුලි මැදිරි, මේ හැම දෙයක්ම අපි ඉතාම හොඳින් වර්තමානයේදී පවත්වාගෙන යනවා. මේක සඳහා ප්‍රධාන හේතුව කුසල දමනායක හාමුදුරන්ගේ ශක්තිය. ඉතින් උන්වහන්සේගේ පින්කම ශක්තිමත් කරන්න අපේ වර්තමාන විහාරාධිපති පූජනීය බොරලන්දේ වජින ඥාන ස්වාමීන් වහන්සේට ශක්තිය දෙන්න ඕනේ. ලැබෙන රුපියලත් අපිට ඒක මහා ශක්තියක්. ඒ නිසා අපි ඔබට ආරාධනා කරන්නේ මේ මහා පින්කමට ඉක්මනින්ම පෙළසැදෙන්න කියලා. මොකද අපේ කැලණි අජිත් ස්වාමීන් වහන්සේත් සිහිපත් කළා සති 6ක පමණ කාලයක් තමයි මේ පින්කමට තියෙන්නේ කියන කාරණාව. කෙනෙක් බලාපොරොත්තුෙන් සහ පින් විමසීමක් කරනවා වෙන්න පුළුවන් නිවසේ ඉඳලා. ඕ මේ පාර අපේ පූජනීය කෝරළාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ මේ පින්කමට වඩින්නේ නැද්ද කියලා. ඉතින් ඒකට ප්‍රධාන හේතුවක් තිබෙනවා. උන්වහන්සේ ඉතාම කැමැත්තෙන් හිටියා මේ පින්කමට සහභාගී වෙන්න. අපේ කුසල ධම්මනායක හාමුදුරන්ට පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරමින් පැවැත්වෙන මේ පින්කම. නමුත් උන්වහන්සේ මෙතරින් එතර ධර්ම දූත මෙහෙවරක ඒ කාලයේ වෙද්දී නිරත වෙලා ඉන්න නිසා උන්වහන්සේට මේ අවස්ථාව වෙනුවෙන් වැඩම කරන්නට වෙන්නේ නැහැ. කොහොම වුණත් අනිකුත් සෑම ස්වාමීන් වහන්සේ නමක්ම මේ පින්කමට සහභාගී වෙනවා. ඒ වගේම අපේ පූජනීය තලාලේ චන්දකීර්ති ස්වාමීන් වහන්සේත් එතර ධර්ම දූත මෙහෙවරක යෙදෙන නිසා උන්වහන්සේත් මේ පින්කමට වැඩම නොකරන බව සඳහන් කළත් අපිට ආශිර්වාද කළා. නමුත් අපේ සම්බෝධි විහාරස්ථානයේ සමග බද්ධව කටයුතු කරන සෑම ස්වාමීන් වහන්සේ නමක්ම මේ පින්කමට සහභාගී වෙනවා. දැන් අපි ආරාධනා කරනවා අපේ පූජනීය බොරලන්දේ වජින ඥාන ස්වාමීන් වහන්සේට පින්කම පිළිබඳව යලිත් වරක් අරමුණ සහ ඒ කාරණා කටයුතු හඳුන්වා දෙමින් හැම දිනටම ආශිර්වාද කරන්න. ඔව් චමල්, අපි මාර්තු මාසයේ ඒ මාසෙම අපි නම් කළේ අපේ නායක ස්වාමීන් වහන්සේ වෙනුවෙන්. විශේෂයෙන්ම මාර්තු මාසය තුළ සම්පූර්ණයෙන්ම පින්කම් රාශියක් ඒ ආකාරයෙන් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා අපි. නායක ස්වාමීන් වහන්සේ වෙනුවෙන් සිද්ධ කරන අටමස්ථාන වන්දනාව වගේම විශේෂයෙන්ම දුප්පත් කෙනෙකුට, එහෙම නැත්නම් නිවසක් නැති කෙනෙකුට අපි නිවසක් සකස් කරන්නට ඒ මාසය තුළ අපි එවිදි කටයුතු සංවිධානය කරගෙන යනවා. ඒ වගේම තමයි මේ වෙනකොට බුද්ධ මන්දිරයක්, විශේෂයෙන් පාසලක බුද්ධ මන්දිරයක් අපි නිර්මාණය කරගෙන යනවා. ඒ වගේම එවැනි වටිනා පින්කම් රාශියක් අපේ නායක ස්වාමීන් වහන්සේ වෙනුවෙන්, ඒ වගේම තමයි තායිලන්තයේ විශේෂ පින්කමක් අපි සංවිධානය කළා තිබෙනවා මාර්තු මාසේ. ඒ පිළිබඳවත් ඉදිරි කාලය තුළ අපි දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ මේ උතුම් පින්කම සඳහා දායක වෙමින්
පරිස්කාර පූජා කරමින් ඒ විදිහට දායක වෙනු මේ සෑම සුළු දෙනාට ආශිර්වාද කරනවා. තුන්වන්ගේ ආශිර්වාද බලයෙන් තව තවත් මෙවැනි පින්කම් සිද්ධ කරගන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සම්පන්නය දිගාසිරි සම්පන්නය මේ හැම දිනාටම සැලසේවා කියලා. ඒ වගේම තමයි අපිට අනුශාසනා කරන මේ වෙනුවෙන් අනුශාසනා කරන මහානායක මාහිමිපාණන් වහන්සේලා, අනුනායක මාහිමිපාණන් වහන්සේලා ඇතුළු කොට ඇති අටමස්ථානාධිපති මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු කොට ඇති සිළු ස්වාමීන් වහන්සේලාටත් ලෝක ශාසනික කටයුතු මැනවින් සිද්ධ කරන්න ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සම්පන්නය දිගාසිරි සම්පන්නය සැලසේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම බෞද්ධ ආමාද්‍ය ජාලයේ සියලුම කාර්ය මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ කාර්ය මණ්ඩලයේ මේ හැම දිනාමත් බොහෝ වෙහෙසලා කැප වෙලා කටයුතු කරන කාලවකවානුවක් දායක පින්වත් සෑම සුළු දිනාටමත් පින්වත් ලක්වාසීලෝ වාසයේ හැම දිනාටම මේ රැස් කර ගන්නා උතුම් පුණ්‍ය ශක්තිය අනුභව බලෙන් නිදුක් නිරෝගී සම්පන්නය දිගාසිරි සම්පන්නය සැලසේවා. අප හැම දිනාටම එකතු වෙලා මෙවැනි පින්කම් සිද්ධ කරන්න අසිරිමත් පින්කම් සිද්ධ කළා වගේ අපේ නායක ස්වාමින් වහන්සේ අප හැම දිනාටම තව දුරටත් මෙවැනි පින්කම් සිද්ධ කරන්නට හැකියාව වාසනාව ලැබිලා තියෙන්නේ බෞද්ධයන් ආලිකාව ආරම්භ කරන නිසායි. ඉතින් ඒ නිසා අමිල නිමල සේවාවක් ශාසනය වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් සිද්ධ කරන්ට යෙදුණු අපේ නායක ස්වාමීන් වහන්සේට නිදුක්ව නිරෝගීව දීර්ඝාස සම්පන්න පුණ්‍යවන්ත ජීවිත පෙළක් ලබාගෙන පාරමී ධර්මයන් සුවසේ සම්පූර්ණ කොටගෙන චතුරාර්ය සත්‍ය ධර්මයන් ස්වයං බොහෝ ඥානෙන් අවබෝධ කරගෙන උතුම් ලෝතුරා බුදු බව පිණිසද මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අපේ ශාකා පද්ධතියත් නිරන්තරයෙන්ම සක්‍රියයි. මේ දිනවල ඔබට අපේ ශාකා පද්ධතිය හරහත් මේ පින්කමට සහභාගී වෙන්න පුළුවන්. මොකද අෂ්ට පරිස්කාර ඔබට සම්බෝධි හරස්ථානයේම රැගෙන පරිත්‍යාග පූජාවන් සිදු කරන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවෙන් ඔබට අෂ්ට පරිස්කාරයේ ස්ථානවලට බාර දෙන්න පුළුවන්. නමුත් ඖෂධීය කොටය සහ මෙට්ටේ සඳහා ඔබට මුදල් වලින් ආධාර කරන්න පුළුවන් අපේ ශාකා පද්ධතිය. ඒ සඳහා සූදානම් ඉන්නවා. ඒ මුදල් අපිට ප්‍රධාන කාර්යාලයෙන් ලැබෙනවා. අනතුරුව ඒ කාරණා කටයුතු නිසයිරින් සංවිධාන කෙරේවි. වැඩි විස්තර සඳහා මෙන්න මේ දුරකථන අංකය අමතන්න. 07:05 90:69 07:05 90:69 ඒ මහේෂ් ඩල්විස් මහත්මයා අපේ පරිපාලන අධ්‍යක්ෂතුමන්. පරිපාලන අධ්‍යක්ෂ මහේෂ් ඩල්විස් මහත්මයා දුරකථන අංකය 07:05 90:69 07:05 90:69 කියන දුරකථන අංකයට කතා කරලා මේ පින්කම් පිළිබඳව තොරතුරු දැනගන්න පුළුවන්. ශාන්ති ට්‍රැවල්ස් ආයතනයත් එක්කයි සම්බන්ධ වෙලා අපි සියම් වන්දනාව මාර්තු මාසයේ පුර පසළොස්වක පොහොව දවසේ සංවිධානය කරන්නේ. ඉතින් මේ පින්කමට සහභාගී වෙන කෙනෙක් 01128592 කියන දුරකථන අංකයට කතා කරලා ඒ පිළිබඳව තොරතුරු දැනගන්න අවස්ථාව සැලසෙනවා. එහෙමනම් අපි අද මේ සජීව සාකච්ඡාව නිමානපත් කරන්න සූදානම් වෙන්නේ හැම පින්කමක්ම වඩා හොඳින් සංවිධානය කරන්න පුළුවන්කම අපට ලැබෙන්නේ අපේ වර්තමාන විහාරාධිපති ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගීව ඉන්නකොට. ඒ නිසා අපි හැමදාම ප්‍රාර්ථනා කරනවා වහන්සේත් ටිකක් කාර්යබහුලයි වගේම අධික ලෙස මහන්සි වෙනවා පින්කම් වලදී. ඒ නිසා නිදුක් නිරෝගී චිරජීවනය වහන්සේටත් සැලසේවා. අද දවසේ පටන් ආරම්භ වෙන ඉදිරි මේ දවස් කිහිපේ පුරාවට මේ පින්කම ඉතා සාර්ථක පින්කමක් කරගන්න වර්තමාන විහාරාධිපති අපේ බෞද්ධ නාලිකාවේ අධ්‍යක්ෂ පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේට ශක්තිය ධෛර්යය සැලසේවායි අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එලෙසම ඔබ වහන්සේටත් අපි නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. කොයි පින්කම තිබුණත් ඔබ වහන්සේගේ සහයෝගය අපට ලැබෙන නිසා. වරකාපොල හැලගල ධම්මෝ විට අමරාවතිය සදහම් සෙනසුනේහි ගරු අනුශාසක පූජනීය කැලණිය අජිත ස්වාමින් වහන්සේටත් ඒ ප්‍රාර්ථනාව එලෙසින්ම අපි සිදු කරනවා. සාදු සාදු සාදු. එහෙමනම් කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව ලබන්නේ කෙලෙසද වැඩසටහන් නිමවටපත් කරමින් අපි ප්‍රධාන පාලක මැදිරිය සමගින් සම්බන්ධ වෙනවා. දවස පුරාවට ඔබට සිහිපත් කරන්නේ මේ සම්බෝධි විහාරස්ථානයට එන්න ඒ මාර්තු 2-3 කියන දවස්වලදී අපි ඓතිහාසික අනුරාධපුර නගරයේ කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන පරම පූජනීය දරණාගම කුසල ධම්මනායක හාමුදුරන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කරමින් පැවැත්වෙන මහා භූ මහා සෑ වන්දනා පුණ්‍ය මහෝත්සවයට ඔබේ දායකත්වය ලබා දෙන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද